දෙවෙනිම කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ අනුහස් මැච් එකෙන් පස්සේ රටේ ආවද සමාදිත කියන්නෙම නැතුව. ඉතින් දෙවෙනිමේ රසිකෙක්ට අපු අදහසක් ගැන තමයි මට අද වීඩියෝ එක තුලින් වැඩි විස්තර කතා කරන්න තියෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මෙන්න මේ වගේ වීඩියෝස් බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් මගේ channel එක subscribe කරමින් මාව එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එකෙන් ඔන්න අපිට කතා කරන්න වෙන්නේ. අනුහස් මැච් එක ගහලා ටික දවසකට රටපලය. රසිකයන්ට හිතෙන්නේ එහෙමයි. සමාදිත් එක්ක රසිකයන්ට තියෙන පුදුම කේන්තියක්. ඉතින් අපි අද මේ ගැන වැඩිදුරටත් කතා කරමු. ඉතින් ඔයා දන්නවනේ අනුහස් පහුගිය කාලෙම සමාදිත ගොඩාක් ආදරය කළා වුණත් ඒ වගේම සමාදිත් එහෙම ආදරය කළා වුණත් තමන්ගේ තාත්තගේ හැරිම විස්තරය දැනගන්නකම් ඇත්තටම සමාදිත කිසිම නිදහසක් තිබුණ නැහැ කියන කතාව ගැන අපිට හොඳටම මතක් කරගන්න පුළුවන්. ඉතින් කොහොමනත් මේ වෙලාවේදී තව දෙයක් ගැන අපිට මතක් කරලා දෙන්නත් පුළුවන් කියන කතාව ගැන තමයි මම මතක් කරලා දෙන්නේ. කොහොමනත් අනුහස් ඇත්තටම ගොඩාක් විඳවනවා. මොකද ඒකට හේතුව තමයි ඔය සමාධි මොන දේ කිව්වත් ඇත්තටම රංජීවගේ පුතාණන් මේ වෙලාවේදී පොඩ්ඩක්වත් ඉවසන එකක් නැහැ කියන එක අපිට හොඳ විශ්වාසයක් තියාගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් කොහොමනත් මේ මිනිහා ඉදිරියට සමාධි ගැන අනිවාර්යයෙන්ම තමන්ගේ දෙමාපියොත් එක්ක ඇවිල්ලා කතා කරાવી එහෙම වුණොත් මොකද්ද කරන්න කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඉතින් අනුහස් ඒ ගැන බය වෙන්න ඕනේ නැතිලු. සමාධිට ඕන දෙයක් විසඳ ගන්න පුළුවන්ලු. ඉතින් මෙන්න මෙහෙම තමයි වැඩිදුරටත් කියලා තිබුණේ කියන දේ අපි දැක්කා. ඉතින් කොහොම වුණත් සමාධි මොන දේ කිව්වත් දැන් අනුහස්ට ක්‍රිකට් පුහුණු වීම වලට යන්න, මැච් එක හොඳට කරන්න, සලසුන් කරන්න මේ සියලු දේවල් සමාධි කියනවා තමයි. ඒ වුණාට සමාධිගෙත් මෙතන ලොකු වැරද්දක් තියෙනවා. ඇත්තටම අනුහස් මේ වෙලාවේ දුකෙන් ඉන්නේ. අන්න ඒ වැරද්ද නිසා කියන එක අපිට හොඳටම පේන්න තියෙන දෙයක් විදියටයි මම අද වීඩියෝ එක තුලින් පෙන්වා දෙන්නට ලෑස්ති වෙන්නේ කියන කාරණාව. අද වීඩියෝ එක හරහාම මතක් කරලා දෙන්න සූදානමක් තියාගන්නවා. කොහොමුණත් ඉදිරියට තව දෙයක් වෙන්න පුළුවන්. ඒ තමයි ඇත්තටම අනුහස් මැච් එකෙන් පස්සේ අවන්ත වගේම දෙවුමි. මෙන්න මේ දෙන්නෝ බලලෙන්න අනිවාර්යෙන් අමීෂගේ ඉල්ලීමක් පිට රට ගිහින් එනවා වෙන්නත් පුළුවන් කියන දේ ගැන තමයි මම අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන ප්‍රධානම කාරණයක් බවට පත් කරගත්තේ කියන කතාව. දැන් මම මේ වීඩියෝ එක තුල සාකච්ඡා කරන ප්‍රධානම කාරණයක් කරගන්නවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා කියන්නේ.